කොහොමද මේක ඇතුළේ ඉඳලා ඔපරේෂන්ස් කරන්නේ අල්ලගෙන හිරේ දාලා ඉන්න මිනිස්සු ඇතුළේ ඉඳලා පාතාලේ වැඩ කරන්න එතන ඉඳලා ඊළඟට කුඩු ගේන එක කරන්න එතන ඉඳලා මොකක් මොකද ඇයි ඔයගොල්ලන්ට කරගන්න නවත්තන්න බැරි මේක ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් නේ ජනතාව අතර තියෙන මතය බොහොම නරකයි ඒ කියන්නේ ප්‍රෙසන්ස් වගේ සමහර අය යන මොනටද මේ ප්‍රෙසන්ස් තියාගෙන ඉන්නේ වහලා දාන්න කියලා ඒ තරමට නරකයි ඉතින් මේක හැදෙන්න ඕන දැන් මොකද දැන් බැලුවොත් දැන් මේක අලුත් දෙයක් නෙමෙයි අවුරුදු ගාණක් තිස්සේ තියෙන දෙයක් නමුත් මේක හැදෙන්න ඕනේ එහෙම නැත්නම් මේක කරන්න බෑනේ මේක සමාජයේ වැදගත් එක්තරා ආයතනයක් මොකද වැරදි කරයින් පස්සේ යන්නේ මෙතෙන්ට එතකොට එතෙන්දි මේක හරියට වෙන්නේ නැත්නම් එතන විශාල ප්‍රශ්නයක් තියෙනවා සමහර වෙලාවට මේකට අත ගහන්න නැතුව ඇති නමුත් මට තියෙන මට ජනතාව දීලා තියෙන බලය තමයි ඒක මම වෙන දේවල් බලන්නේ නැහැ මට ඕන ඒක කරන්න ඉතින් මම ඒක අනිවාර්යෙන් කරනවා කවුරු තරහා වුණත් කවුරු යාළු වුණත් මට ප්‍රශ්නයක් නැහැ ඒක කරලා තමයි මම නවත්තන්නේ ඒක නිසා මම මේ ප්‍රශ්න එකේ හැමතුමත් කියන්න මට ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන්ට කියන්න හැදුනේ නැතොත් මං හදනවා මොකද කුඩු ගෙන්නන්නේ ප්‍රශ්න එක ඇතුළේ ඉඳලා පාතාලේ ඔපරේට් කරන්නේ ප්‍රශ්න එක ඇතුළේ ඉඳලා ඉස්සර ටෙරරිස්ට්ලත් ඔපරේට් කරේ ප්‍රශ්න එක ඇතුළේ ඉඳලා ප්‍රශ්න එකේ කරන්න එපයි කියන හැම දෙයක්ම වෙනවා මම ප්‍රශ්න එකට කියන්නේ මේක හැදෙන්න කියලා මොකද ජනතාවට අවශ්‍ය ඒක රටට අවශ්‍ය ඒක මේක විහිළුවක් නේ ටෙලිෆෝන්ස් ඇතුළේ තියෙනවා කුඩු ඇතුළට ගෙනියනවා වෙපන්ස් ඇතුළට ගෙනියනවා ඔපරේෂන්ස් කරන්න ඇතුළේ ඉඳලා මේක විහිළුවක් නේ එහෙම අපිට මුහුණ දෙන්න පුළුවන්ද එහෙම එහෙම තත්ත්වයකට මට ඕන මේක හරි විදියට ක්‍රියාත්මක වෙන්න තමන්ට අයිති වැඩේ කරන්න බැරි මොකද ටෙලිෆෝන් එකක් ඇතුළට ගෙනියන එක වලක්ක ගන්න බැරිද එහෙම නෑ වැඩක් නෑනේ උගලගේ මොකද්ද මහ ලොකුවට සේවයේ ඉඳලා කොමිෂනර් වෙන්න ඕන අරවා මේ වෙන්න ඕන කිව්වට වැඩක් නෑනේ ඔයගොල්ලෝ කතා කරන්න දැන් ඔයගොල්ලෝනේ ඩිපාර්ට්මන්ට් එකේ ඉහළම ඉන්න කට්ටිය කොහොමද මේක ඇතුළේ ඉඳලා ඔපරේෂන්ස් කරන්නේ අල්ලගෙන හිරේ දාලා ඉන්න මිනිස්සු ඇතුළේ ඉඳලා පාතාලේ වැඩ කරන්න එතන ඉඳලා ඊළඟට කුඩු ගේන එක කරන්න එතන ඉඳලා මොකක් මොකද්ද ඇයි ඔයගොල්ලන්ට කරගන්න නවත්තන්න බැරි මේක ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් නේ මම මේ කතා කරන්නේ කොහොමද තමන් ආත්ම ගෞරවත්වයක් ඇතුව හෘද සාක්ෂියට විරුද්ධ වෙන්නේ නැතුව කුඩුකාරයෙකුට මේක කරන්න දෙන්නේ කොහොමද පාතාල නායකයෙකුට මේක කරන්න දෙන්නේ කොහොමද මම අහන්නේ අන්න ඒවා ඉතින් ඕගොල්ලන්ට පැහැදිලිවම යම් කිසි කාර්යභාරයක් ඉටු කරන්නට ඒ ඒ පහළ මට්ටමේ ඉඳලා මේක තේරුම් කරලා දීලා මොකද මේ විදියට ඇත්තටම අපිට යන්න පුළුවන් කමක් නැහැ අපේ පොලිසිය කඩා වැටිලා නම් ප්‍රෙසන්ස් කඩා වැටිලා නම් කොහොමද අපි නීතිය තියෙන රටක් හදන්නේ අපිට කරන්න පුළුවන් කමක් නැහැ ඉතින් හැම කෙනෙක්ම ඒ ආයතනයක සමාජිකයෙක් හැටියට ඉන්නවනම් ඒ කාර්ය තේරුම් ගන්න ඕන බන්ධනාගාර සේවයේ තමන් ඉහළම නිලධාරියෙක් කියලා කියන්නට පුළුවන් වෙන්නේ ඒ බන්ධනාගාර සේවයෙන් ගෞරවනීය සේවයක් ජනතාව බලාපොරොත්තු වෙන සේවය දෙනවා නම් පමණයි නැත්තම් ඒක කියන්න බෑනේ ඉතින් එහෙම කියන්න පුළුවන් තත්යකට අද බන්ධනාගාර සේවය නැහැ ඉතින් එතෙන්ට මේක ගේන්න ඕන මේ සීනියයත් අරගෙන කමිටියක් හදලා මේකේ ප්‍රතිසංස්කරණය කරන වැඩපිළිවෙලක් හරිගස්ස ගන්න. එතකොට පුහුණු වීම කරන එකද මේ සියල්ලක්ම. ඒක කවුද හොඳ අය තෝරගන්න එකද? අනිත් එක මට ප්‍රශ්නයක් නෑ දේශපාලන. මොන දේශපාලනේ උනා නෙමෙයි මෙතන වැඩගත්කම රාජකාරිය කරන එක. හරි දේ කරන එක. ඒකයි මෙතන අවශ්‍යතාවය. ඉතින් ඒක නිසා
හොඳ නිලධාරීන් ඉන්නවා කියලා මම කවුරුත් කියනෝනේ මේකේ කොටස. ඒ හොඳ නිලධාරීන්ට කරන්න පුළුවන් වෙන විදිහට වැරදි නිලධාරීනුත් හදාගන්න. එහෙමත් හදන්න බැරි කොටසක් ඉන්නවනම් ඒගොල්ලන්ට පඩි දීලා ඔය වෙනම මේ පූල් එකක් දාලා පූල් එකට තියලා පැත්තකට කරලා තියන්න.